අලිමිනිස් ගැටුම ජන ජීවිතයට දීර්ඝ කාලයක සිට බලපාන ගැටලුවක්. මේ හේතුවෙන් පසුගිය වසරේ අලි 386 දිනකව මිනිස් ජීවිත 114ක් අහිමි වුණා. ඉන් වාර්තාවන ස්වභාවික අලිමරණ සංඛ්‍යාව 37ක් පමණයි. මෙරටට නිදහස ලැබීමෙන් පසු වාර්තා වූ ඉහළම අලිමරණ සංඛ්‍යාව මේ ලෙසයි BBC මාධ්‍ය ආයතනයේ වාර්තා කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ වනාලි 7500ක් පමණ සිටින බවට ගණන් බලා තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ 2015 පසු වනාලි මිය යාමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි. 2016 දී අලින් 279 දිනක මිය යන විට මිනිස් ජීවිත 88ක් අහිමි වුණා. 2017 දී අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 87ක් වන අතර අලින් 256 දිනක මරණයට පත්ව තිබෙනවා. 2018 දී මිනිස් ජීවිත 96ක් අහිමි වූ අතර අලින් 319 දිනක මරණයට පත් වුණා. මෙම තත්ත්වයේ පිටුදකීමේ පියවරක් ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමටත් ගිනි අවි 500ක්ද නිකුත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා. නිලධාරීන් 8 දෙනෙකුට ගිනි අවි 5 බැගින් ලබා දීමට නියමිතයි. ඒ අලි බියවද්දා පළවා හැරීමටයි. එහි ප්‍රථම පියවර කැකිරාව හෝරාපොළ මොරගොල්ලගම විහාරස්ථානයේදී ඊයේ ක්‍රියාත්මක කෙරුණා. ඒ අමාත්‍ය SM චන්දසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව අලිමිනිස් ගැටුමට පිළියමක් ලෙස චීන රජයේ ආධාර මත ශක්තිමත් අලිවැට ඉදිකිරීමටද සැලසුම් කොට තිබෙනවා.